ඔබයිටයෙන් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම අශංක දුනුතිලක. මම සුපන් භාග්‍යවීරකෝන් අවධාන යොමු කරමු දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ශ්‍රී ලංකා නේපාල ජනපති හමුව සාර්ථකව ගිවිසුම් දෙකකටත් අත්සන්. නැගෙනහිර අභ්‍යන්තර ගුවන් සේවා ස්ථාපිත කරන බව අගමැති පවසයි. අලින්ට දම්වැල් වෙනුවට ආරක්ෂිත පටියක්. ඇමරිකාව පාකිස්තානයේ ඩොලර් මිලියන 300ක ආධාර කපාහරි. ශ්‍රී ලංකා සහ නේපාල ජනාධිපතිවරුන් අතර නිල හමුව ඊයේ පැවැතුණා. මේ අතර දෙරට අතර අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීමද සිදු කෙරුණා. පස්වන බිම්ස්ටෙක් රාජනායක සමුළුවේ අභිනව සභාපති ධුරයට පත් වූ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නේපාල රාජ්‍යයේ රාජ්‍ය සහ නිල සංචාරය අද අවසන් වීමට නියමිතව තිබෙනවා. ආපසු හැරි බලන කල අතිශය සාර්ථක සංචාරයක් ලෙස එය සාරාංශගත කරන්නට පුළුවන්. බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව සඳහා නේපාලයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ නේපාල ජනාධිපතිනි විද්‍යාදේවි බණ්ඩාරි මහත්මිය අතර නිල හමුව ඊයේ පැවැත්තුණා. නේපාල ජනාධිපති මන්දිරය වන ශිතල් නිවාසයේදී එම හමුව සිදු වුණේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ව නේපාල ජනාධිපතිනිය එහිදී ඉතා සුහදශීලීව පිළිගත්තා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නේපාල සංචාරය පිළිබඳ සිය සතුට පළ කළ නේපාල ජනාධිපතිනිය දෙරට අතර පවතින ආර්ථික, දේශපාලන, සංස්කෘතික බැඳීම පමණක් නොව ඈත අතීතයට දිව්‍යන හෘදයාංගම සම්බන්ධතාවද සිහිපත් කළා. බිම්ස්ටෙක් සමුළුවේ නව සභාපති ධුරයෙන් පිදුම් ලැබීම පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් වෙත සිය සුබ පැතුම් එක් කළ නේපාල ජනාධිපතිනිය එහි කටයුතු සාර්ථක කර ගැනීමට ඕනෑම සහයක් ලබා දෙන බවද ප්‍රකාශ කළා. දෙරට අතර ධීවර, කෘෂිකර්ම හා සංචාරක ක්ෂේත්‍රයන්හි සම්බන්ධතා ශක්තිමත් කිරීම පිළිබඳවද දෙරටේ නායකයින්ගේ අවධානය යොමු වුණා. මෙම රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව දෙරට අතර නව අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීමද සිදු වුණා. ශ්‍රී ලංකාව සහ නේපාලය අතර රාජ්‍ය සේවකයින් පුහුණු කිරීමේ අවබෝධතා ගිවිසුමකට නේපාල විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිනි W.S. පෙරේරා මහත්මිය අත්සන් තැබුවා. තරුණ සංවර්ධනය වෙනුවෙන් වූ අවබෝධතා ගිවිසුමකටද නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිනිය සහ නේපාල ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා අත්සන් තැබුවා. ගරු ජනාධිපතිතුමාගේ නේපාල සංචාරයත් සමග ඊතරතුරු ගෙන මම නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමෝදිත සමරවික්‍රම. නැගෙනහිර පළාත තුළ අභ්‍යන්තර ගුවන් සේවය ස්ථාපිත කරමින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මඩකලපුවේ පැවති උත්සවයකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. නැගෙනහිර කල්කුඩා ප්‍රදේශයේ ඉදිකළ MJF මධ්‍යස්ථානය විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. තිරසර සංවර්ධනයේ සහ ගෞරවාන්විත බලගැන්වීම උදෙසා මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබෙනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මේ ප්‍රදේශවල දැනුම පදනම් කරගෙන විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය පදනම් කරගෙන විශාල දියුණුවක් අපිට ඇති කරගන්න පුළුවන්. ඒ වගේම අද මඩකලපුවේ ගුවන් තොටුපළ සිවිල් ගුවන් සේවයෙන් අලුත් වැඩියා කරලා තියෙනවා. අපි දැන් සාකච්ඡා කරගෙන යනවා ලංකාවේ සමාගම් දෙකට ගුවන් සේව ආරම්භ කරන්න කියලා කොළඹත්, මඩකලපුවත්, තිරිකුණාමලෙත්, ඒ වගේම සීගිරිය, පලාලි වගේ ප්‍රදේශවල. අන්න මේ දෙකෙන් යම් කිසි වෙනසක් මේ ඇති වෙන්න යනවා. එහෙනම් සංචාරක ව්‍යාපාරේ මීට වඩා දියුණු වෙන්න යනවා. ඒ සංචාරක ව්‍යාපාරයෙන් ඒ බලාපොරොත්තු වෙන්නේ ඒ රැකියා ආදායම් මාර්ග ලබා දෙන්න. අනුරාධපුරය සහ ඇහැලියගොඩ ප්‍රදේශවලදී සිදු වූ අනතුරු වලින් තරුණයෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනුරාධපුර දඹුල්ල ප්‍රධාන මාර්ගයේ කුරුන්දන් කුළඹ කීරියගස්සන්දිය ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. යතුරුපැදියක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුරු සිදුව ඇත්තේ. අනතුරින් ජීවිතක්ෂයට පත් වූ තරුණයාගේ වයස අවුරුදු 21ක්. අනුරාධපුර සමකිපුර ප්‍රදේශයේ පදිංචි ඔහු මෙවර අපොස උසස් පෙළ විභාගයටද පෙනී සිට තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථය රියතුරු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඇහැලියගොඩ සිරිලක් දුව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. තෙල්බවුසරයක් සහ ත්‍රිරෝදු රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුරු සිදු වුණේ. තුවාල ලැබූ තුන්දෙනෙකු ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කෙරුණු අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරුකර යවා තිබෙනවා. LTTE සංවිධානය සතුව තිබූ අවි ආයුධ 5000ක් නැගෙනහිර පළාතේ මුස්ලිම් තරුණයන්ට ලබා දී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය MLAM හිස්බුල්ලා මහතා පවසනවා.
මෙවැනි අසත්‍ය ප්‍රචාර දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කරන්නේ. පුනරුත්ථාපනීය වූ විමුක්ති කොටිපක්ෂය පසුගියදා පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු LTTE නායකයෙකු වන ඉන්පරාසා කන්දසාමි මෙම චෝදනාව එල්ල කර තිබෙනවා. තමන් සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා LTTE සංවිධානය සතුව තිබූ අවි ආයුධ මිලදීගෙන ඒවා නැගෙනහිර පළාතේ මුස්ලිම් තරුණයින්ට ලබා දී ඇති බවට සිදු කර ඇති එම ප්‍රකාශය තමා තරයේම ප්‍රතික්ෂේප කරන බව හිස්බුල්ලා මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්. මෙවැනි චෝදනා පසුපස රාජ්‍ය විරෝධී ජාතිවාදී යම් බලවේග පවතින බවත් මෙවැනි ප්‍රකාශ මගින් සාමාන්‍ය ජනයා කුපිත කර රටේ නැවතත් යුදමේ තත්ත්වයක් ඇති කිරීම ඔවුන්ගේ ඌමනාව බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශය යටතේ පුළුල් පරීක්ෂණයක් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවද ඒ මහතා තම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. පසුගිය රජයේ සමයේ කිසිදු මාධ්‍ය නිදහසක් නොතිබූ බව අමාත්‍ය අකිල විරාජකාරිය වසම් මහතා පවසනවා. ඒ මම දැක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් නැලු මන් දන්නේ මේ කොහෙන්ද කියන්නේ. දැන් මෙච්චර දේවල් කරද්දී අපි කිසිම මේ සුදු ඈන්නේ වල තියනවා කාටවත්. රජයේ මාධ්‍ය පෞද්ගලික මාධ්‍ය දිගටම ගහනවානේ අපිට නායකයාට ගහනවා අපේ අගමැතිතුමාට ගහනවා කැබිනට් ඇතුළේදී අපිට පහර දෙනවා කිසිම බලපෑමක් කරලා තියනවා. එතුමාලේ කාලේ තමයි ලසන්ත වික්‍රමතුංගලව වෙඩි තියලා ඝාතනය කරේ බල්ලමලල්ලු වගේ. එතුමාලේ කාලේ තමයි පොද්දල්ලගේ අතපය කඩලා දැම්මේ. එතුමාලේ කාලේ තමයි සමහර අය අතුරුදහන් කරේ. රතුපස්වල වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරම විදිතලා බල්ල බලල වගේ ඝාතනය කරේ එතුමලයි කාලේ අමතකයි දැන් රටේව අපි ලියලා දීලා රටේ මොනවත් අපි ලියලා දුන්නේ එතුමලයි කාලේ ලියලා දුන්නේ සින්නක් කර ඔය පෝට් සිටි එක සින්නක් කර දුන්නා හම්බන්තොට දුන්නා අපි තමයි ඒව ඇවිල්ලිවරලා බදු ක්‍රමයට දාලිවරලා අපේ අයිතිය දහවුරු කරගත්තා ඉතින් මැරිලා ඉපදිලා වගේ කියන්නේ. කුලියාපිටිය අනුක්කනේ ඔලුකොළවල පාලම ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. ග්‍රාමීය පාලම් ව්‍යාපෘති යටතේ මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරුණා. ඒ සඳහා වෙන් කෙරුණු මුදල රුපියල් 2,92,00,000ක්. ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පක්ෂ පාට භේද පසෙකලා වත්මන් ආණ්ඩුව ජනතා සේවයට කැපවි සිටින බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. කිසිම පක්ෂපාත ભેදයක් අපට අදාළ නැහැ. අපිට අවශ්‍ය මේ රටේ සියලුම ජනතාවට භූමි අයිතිය නිර්වෘත් කරලා දෙන එක තමයි අපේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ අපේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ. අද බලය නැති අය බලන්නේ කොහෙන් හරි බලයක. එතකොට ආණ්ඩුවක් හොද වැඩක් කරනකොට ඒකෙන් යහපතක් කරනකොට අපිට අවුරුදු 20ක් විතර කරන්න බැරි වෙච්ච වැඩේ මේ ආණ්ඩුව ඇවිල්ලා මාස දෙකෙන් තුනෙන් කරලා දෙන්න හදනකොට ඒ ආණ්ඩුවට ප්‍රසාදයක් ඇති වෙනවා. ඒක නිසා අපි මේක බකල් කරන්න ඕන කියලා හිතන පටු අයත් නැතුව නෙමෙයි. එතකොට ඒ අය අරන විස බීජයක් මොකටද මේ රුපියල් 100ක්වත් පර්චේස් එකට ගෙවන්නේ මොන බම්බුවටද අපි එනවා හෙට අනිද්දාට අපි ආවම නොමිලේ දෙනවා කියන්නේ. එතකොට ඉතින් සමහරව ඒ ලනුව කාලෙදී නොගෙන ඉන්නවා. එතකොට කොටසක් මාස තුනෙන් ඔප්පු උත්සවෙදී උපුව ගන්නවා. අනිත් අය ඉතින් අර ලනුව කාලා බලන් ඉන්නවා. 72 බණ්ඩාරනායක මැතිනිය ගෙනාපු මේ පනත නිසා කිසි කෙනෙකුට නොමිලේ ගන්න බෑ. ඒ නිසා ඒ ලනු කාලා අමාරු වෙටෙන්න එපා. අවුරුදු 20ක් දෙන්න බැරි වෙච්ච අය ඇවිල්ලා කියන ඒවා ගණන් ගන්න එපා. මේක තමන් හරියට අදිස්ථානයක් ඇතුව වැඩේ කරගෙන ඉවරයක් කරගන්න. ඉඩම් උපු දසලක්ෂයක් ලබා දීමේ කඩිනම් ජාතික වැඩපිළිවෙල යටතේ ඉඩම් හිමිකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් බණ්ඩාරවෙල ප්‍රදේශයේදී පැවැත්වුණා. ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනතාව රජයට ප්‍රසාදය පළ කළේ මේ අයුරින්. දැනට අවුරුදු 20 ඉඳන් ඔප්පුව ලබා ගැනීමට උත්සාහ කරනවා. මට මේ වෙනතුරු ඔප්පුවක් ලැබී නැහැ. දැනට ඔප්පුව ලැබීමේ මඟ පෑදිලා තියෙනවා. මෙම යහපාලන රජයේ ඉඩම් ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හරහා මට ඉඩමක් නැහැ අද වෙනතුරු. නමුත් මේ වැඩසටහන හරි හොඳයි. මේකෙමවත් මට ඉඩමක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ගායන්ත කරුණාතිලක මහත්තයාගේ වැඩසටහන ඉතා හොඳ වැඩසටහනක්. මේ වගේ වැඩසටහන් වලින් යම් නැති කට්ටියට ඔප්පුව ලබා දෙනවා නම් ගොඩක් සන්තෝසයි. අවුරුදු 25ක් 30ක් විතර කිසිම අයිතියක් නැහැ අපිට ගහක් කොළක් කපා කරලා තියෙන නැහැ. වනජීවකෙන් එහෙම ප්‍රශ්න තියෙනවා. මේ ඉඩම් සම්බන්ධව අපිට කරදෙන කටයුතු ගැන අපි බොහොම සතුටු වෙනවා. ඒ වගේම යහපාලන රජයටත් මේ වෙනුවෙන් අපි ස්තුති කරනවා ඉඩම් වලට ඔප්පු ලබා දීම ගැන. මැණික් කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සභාපති පේෂුල ජයරත්න මහතා පවසනවා. මැණික් පතා සඳහා බලපත්‍ර ලබා දීමේ විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කරමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
ගෘහාශ්‍රිත කර්මාන්තයක් ලෙස සිදුකරගෙන යාමට සහනදායි වැඩපිළිවෙලක් අනුගමනය කරමිනුයි මෙම බලපත්‍ර ලබා දීම සිදු වුණේ. ඊයේ දිනේදී බලපත්‍ර 500ක් පමණ නිකුත් කර තිබෙනවා. බකමූණ පොදු වෙළඳපොළ භූමියේදී මෙය සිදු කෙරුණේ. ඒ මැණිකා ස්වර්ණාභරණ අධිකාරී නව සභාපති පේෂල ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මැණික් පතල් කරුවන්ට නව හැඳුනුම් පතක් ලබා දීමටද ඉදිරියේදී කටයුතු කරන බව ඒ මහතා කියා සිටියා. ලෝකයේ අනිත් රටවල් එක්ක තරඟ කරන්න පුළුවන් නිෂ්පාදන කරුවන් නිෂ්පාදකයන් සහ නිෂ්පාදන අපේ ලෝක වෙළඳපොළට ඉදිරිපත් කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ මේ ගෝලීය ආර්ථික ක්‍රමය තුළ. සියලු දෙනාගේ ගැටලු විසඳන්න විශේෂම ගත්තාම පතල් ලයිසන් ගන්න තමුන්නාසල හැම කෙනෙකුටම අපේ හැඳුනුම් පතක් ලබා දෙන්නත් අවශ්‍ය වැඩේ කරනවා. ඒතොර ගිහිල්ලා කියන්න පුළුවන් මම පතල් කපන කෙනෙක් ලයිසන් අරගෙන තියෙන මෙන්න මගේ හැඳුනුම් පත කියලා. ඒතොර පොලිසියෙන් ආවහමත් ඒ හැඳුනුම් පත දෙන්න පුළුවන්. මෙන්න අපි ලයිසන් අරන් මෙන්න ඩෙන්ටිටි කාඩ් එක. මේ රටට විදේශ විනිමය ගේන කණ්ඩායමක් ගෞරවනීය පුරවැසියන් කණ්ඩායම්. හැබැයි මැනික් ගර්ලා ඉවරලා වල වහලා දාන්න ඕනේ. ඒකේ ගස් හිටවලා සාමාන්‍ය බිමක් බවට ඒ තැනපත් කරන්න ඕනේ. එතකොට තවත් ගෞරවය වැඩි වෙනවා. සහනදායි මිලකට බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතාව ස්තුතිය පළ කළේ මේ අයුරින්. මැණිකා ස්වර්ණභාරණ අධිකාරිය පිටුවාර ගත්තට පස්සේ අද තමයි මේ වගේ සහන මිලකට පතල්කරුවන් ලයිසන් එකක් ගන්න අවස්ථාව ලැබුණේ. මෙම දීමනාව අධිකාරි ජනාධිපති ප්‍රේසල ඇමතිතුමාට දන්වලා අද දින තාම අඩු මුදලකට අපට බලපත්‍ර ලබා දෙනවා. අපි සියලුම දෙනාගේම හෘදයාංගම ස්තුතිය මෙතුමන්ලාට පුද කරනවා. තායිලන්තයේ අසිරිය සොයා යන ගමනේ තවත් සංදිස්ථානයක් පිළිබඳ අද අප ඔබට තොරතුරු ගෙනෙනවා. ඒ තමයි ලෝක උරුමයක් ලෙස හැඳින්වෙන තායිලන්තයේ වයිට් ටෙම්පල් හෙවත් ධවල විහාරස්ථානය. ඒ සුන්දර වයිට් ටෙම්පල් ගැන ඔබට කියන්නේ අප නියෝජිත ගයාන් ඇල්ලේගොඩ. තයිලන්තයේ අගනගරය වන බැංකොක් නගරයේ සිට කිලෝමීටර් 850ක් පමණ තයිලන්තයේ උතුරු දෙසට ගමන් කරනකොට තමයි අපිට මේ චෙන්ග්රායි ගම්මානය හමුවන්නේ. චෙන්ග්රායි තයිලන්තයේ වගේම මුළු ලෝකයේ පුරාම ප්‍රසිද්ධ වන්නේ එක් කාරණයක් නිසා වෙයි. ඒ තමයි මේ මා පිටුපසින් පේන අද්විතීය නිර්මාණය. මේ තයිලන්තයේ වයිට් ටෙම්පල්. අද අපි සූදානම් වෙන්නේ මේ වයිට් ටෙම්පල් පිළිබඳව ඔබට කියන්නට. තායිලන්තයේ චෙන්රායි නගරයේ ඉදිකර තිබෙන මෙම වයිට් ටෙම්පල් හෙවත් ධවල විහාරය තායිලන්ත නූතන විහාර සම්ප්‍රදායට නව පිටුවක් එක් කිරීමට සමත් වුණා. මෙම වයිට් ටෙම්පල් නිර්මාණය කිරීම ආරම්භ කරන්නේ වර්ෂ 1997 දී. ඉතින් තායිලන්තයේ ජීවත් වන චරම් චායි නැමැති කලාශිල්පියා තමයි මේ සියලුම නිර්මාණ සිදු කරන්නේ. විශේෂයෙන්ම මෙම නිර්මාණය සිදු කිරීමේදී හින්දු සහ බෞද්ධ සංස්කෘතික කාරණා පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. චරම් චායි නැමැති ගෘහ නිර්මාණ ශිල්පියාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකෙරුණු මෙම විහාරස්ථානය අද වන විට ලෝපුරා සංචාරකයින්ගේ සිත් සොරා ගැනීමට සමත් වූ තිබෙන්නේ නිරායාසයෙන්. මෙම විහාරස්ථානය ඉදිකිරීම සඳහා චරම් චායි නම් වූ කලාශිල්පියාට තායිලන්ත බාත් මිලියන 40ක් පමණ වැය වී තිබෙනවා. මෙම විහාරස්ථානයට අයත් සුදු කෝවිල් සංකීර්ණයේ ගොඩනැගිලි 6ක් පවතින අතර ධාතු මන්දිරයක්, දානශාලාවක්, කලාගාරයක් සහ භික්ෂූන් වහන්සේලා සඳහා වූ වාසස්ථානයක්ද මෙහි තුල නිර්මාණය කර තිබෙනවා. පුනර්ජීව චක්‍රය එසේත් නැත්නම් ඔබට මේ දක්නට ලැබෙන සුදු පැහැගැන් වූ පාලම තුළින් සන්තෝෂය කරා ගමන් කරන මාර්ගය පිළිබිඹු කෙරෙනවා. පාලම මතින් ගමන් කිරීමේදී දෙපසෙහි පෙනෙන අපාය සහ අමනුෂ්‍ය ලෝක පිළිබඳව කියාපාන නිර්මාණ බොහෝ දිනාගේ වැඩි අවධානයට යොමු වෙනවා. එමෙන්ම මේ විහාරස්ථානයේ නිර්මාණය කර ඇති සියලු අංගයන් සඳහා වීදුරු වර්ග ඇතුළත් කර තිබීමද විශේෂත්වයක්. 2014 මැයි 5 වනදා චෙන්රායි ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාවක් හේතුවෙන් මෙහි දේව මාලිගාවට හානි සිදු වී ඇති අතර පසුව එය වසා දමා තිබෙනවා. සමස්තයක් ලෙස ගත් කල මෙම ධවල විහාරස්ථානය තුළ බෞද්ධ සංස්කෘතිය කියාපාන විදුසිතුවම් සඳහා වැඩි ඉඩකඩක් ලබා දී තිබුණත් තැනින් තැන හින්දු දර්ශනීය කියාපාන නිර්මාණද දැකිය හැකියි.
White Temple namu me adhiti nirmana pilivandavai ada api obat torotoru kiwe. Api sudanam idri edi Thailand satu tawat meveni me nirmana pilivandav obat kiyanata. Gayan Sanjay samagin mama gayanelle kode ITN pravruttiyanshaya wenuwen. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සරය අද දිනට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් අද ස්ථාන රැසකදී ආගමික වතාවත් පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කරන්නේ SWRD බණ්ඩාරනායක මහතායි. 1947 දී පිහිට වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පළාත් පාලන හා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරුවේ SWRD බණ්ඩාරනායක මහතා. බණ්ඩාරනායක මහතා ඉන් ඉවත්ව 1951 සැප්තැම්බර් 2 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළා. සංඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය සමග රට බාරගත් SWRD බණ්ඩාරනායක මහතා 1956 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ සමග පුළුල් සන්ධානයක් ඇතිකර ගත්තේය. 1956 පැවති මහමැතිවරණයේදී විශිෂ්ට ජයක් ලබමින් බණ්ඩාරනායක මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. පසුව මේ රටට ඉමහත් සේවයක් කළ බණ්ඩාරනායක මහතා 1959 සාහසිකයෙකුගේ වෙඩිපහරින් ඝාතනයට ලක්වුණා. ඉන් පසු පක්ෂ නායකත්වය හිමි වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියටයි. මැතිනියගේ පාලන කාලය තුළ ලංකා ගමනාගමන මණ්ඩලය ඇතිකිරීම, මහජන බැංකුව, ලංකා බැංකුව ආරම්භ කිරීම සේම රක්ෂණ සංස්ථාව ජනසතු කිරීම වැනි ජනතා සේවාවන් රැසක් සිදු වුණා. එසේම ජනරජ ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව ස්වයිරී රාජ්‍යයක් බවට පත්කිරීමේ ගෞරවයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පක්ෂයේ නායකත්වය බහර ගැනීමෙන් පසු කුඩා පක්ෂ ගණනාවක් එකතු කර ගනිමින් පොදුජන එක්සත් පෙරමුණ බිහි කළා. අනතුරුව පක්ෂයේ සභාපතිත්වයේ හිමි වුණේ මහින්ද රාජපක්ෂ මහතාටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් යුගය ආරම්භ වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යටතේයි. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, මූල්‍ය විනයක් ඇති කිරීම, ජාත්‍යන්තරය දිනා ගැනීම, රට සංවර්ධනය කරා ගෙන යාම සහ සංහිඳියාව ගොඩනැගීමේහිලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා මෙන්ම ජනාධිපතිවරයා ලෙස දරනුවේ මහත් කැපකිරීමක්. එදා SWRD බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කොට පැය 24ක් ගිය තැන උපත ලැබූ මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ ඉතිහාසයේ ගොවියෙකුගේ පුතෙකු නායකයා බවට පත් වූ පළමු අවස්ථාව ලෙසද සඳහන් කළ හැකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සරය වෙනුවෙන් අද දිනේ හින්දු ආගමික කටයුතු පැවැතුණේ බම්බලපිටිය නවකදිරේශර් කෝවිලේදී. ආගමික වතාවත් කෝවිලේ ප්‍රධාන පූජක ශිවශ්‍රී නාගරාජ කුරුක්කල්තුමා විසින් සිදු කළා. මෙම අවස්ථාවට පක්ෂයේ ප්‍රධානීන් ඇතුළු පාක්ෂිකයින් රැසක් සහභාගී වුණා. සංවත්සරය වෙනුවෙන් ඉස්ලාම් ආගමික කටයුතු මාලිකාවත්ත ජුම්මා මුස්ලිම් පල්ලියේදීත්, බෞද්ධ ආගමික කටයුතු කැලණිය විහාරයේදීත්, කතෝලික ආගමික වතාවත් වෙන්නපුයේදීත් අද පසුරුවේදී පැවැත්වීමට නියමිතයි. මේ 67 වසරේ වැඩිම කාලයක් සෑම ක්ෂේත්‍රයකම පෙරලිකාරී වෙනස්කම් කරපු මහජනහිතකාමී වැඩසටහන ඉදිරිපත් කළා නම් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වෙනි සංවත්සරයට ඔබ සැමට අපි ආරාධනා කරනවා. සාමාන්‍ය මේ රටේ සංස්කෘතිකවත් හැම කටයුත්තක්ම ආරම්භ කරන්නේ ආගමික කටයුතු වලින්. ජනතාවත් සමග එකතු වී අපේ පක්ෂයට ආශිර්වාදාත්මක පින්කම් ප්‍රාර්ථනා. අද දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන් කරගෙන ඇත්තේ ආගමික වතාවත් කිරීම සඳහා. නමුත් සංවත්සර උත්සවය ජනාධිපතිතුමා නේපාලයේ සිට පැමිණි පසු දිනයක් තීම කරගෙන ඉතාම උත්කර්ෂවත් ලෙස සම්මේලනය පැවැත්වීමට කටයුතු කරනවා. ලෝකයේ බොහෝ රටවල් අතින් දුරස් වේගෙන යන වෙලාවේ ලෝකයේ නැවත වතාවක් ලංකාව ගැන කතා කරන්න පමණක් නෙමෙයි ලංකාවත් එක්ක සම්බන්ධතා පවත්වන්න පටන් ගන්න තත්ත්වයටපත් ගන්න පුළුවන්කම ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදිහට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා වෙච්ච නිසා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට ඉතාමත් සතුටු වෙනවා. ඒ වගේම විදිහට රටට ජනතා ජයග්‍රහණ ලබා දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් ජනතාවත් සමග අපි ඉදිරියට යනවා. දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ කලන හස්තියා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රිදියගම එලිමහන් උද්‍යානය වෙත අද රැගෙන යනු ලැබුවා. එම හස්තියා පීඩාකාරී අයුරින් සිටින අයුරු මාධ්‍ය මගින් හෙළිකිරීමත් සමග හස්තියා වෙත අවධානය යොමු වුණා.
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ ගාල්කර සිටි කලණ හස්තියා වසර ගණනාවක් පුරා දරුණු වද හිංසාවකට ලක්ව සිටියා. වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තිවර පෙරම මහතා එහි ගොස් තුවාල ලබා සිටින හස්තියා පරීක්ෂාවට ලක් කළා. අනතුරුව අදාළ අංශවල අවධානය යොමු කරමින් හස්තියාට අවශ්‍ය ප්‍රතිකාර මෙන්ම පහසුකම් ලබා දීමට පියවර ගැනුණා. ඒ අනුව අද අලුයම කලණ හස්තියා හම්බන්තොට රිදියගම එලිමහන් උද්‍යානය වෙත රැගෙන යනු ලැබුවා. එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවර පෙරම මහතාද එක්ව සිටියා. කලණ හස්තියාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. අලින් රඳවා තැබීම සඳහා දම්වැල් වෙනුවට ආරක්ෂිත පටියක් හඳුන්වා දෙන බවයි පාලිත තෙවර පෙරම මහතා මෙහිදී ප්‍රකාශ කළේ. මේ අලියෝ අපි දෙහිව සත්වෝදරගෙන තමයි සැලසුම් කරලා තිබ්බේ. නමුත් අපි නිර්ණය කරා ඊට පස්සේ මේ ආවා අපි ගිහින්දා රෙඩීගමට. අපි ඒගොල්ලන්ට දින දුන්නා. දින දීලා අපිට නොදන්නවම අද උදේ 8ට අරන් යනවා කියලා රෑ 11ට අරන් ගිහලා තිබ්බා. ඒක දැනුවත් වෙලා මම අපේ මාධ්‍ය විද්‍යාවේ කඩිය මේ මහතුන් ටිකත් අපි ගිහිල්ලා රෑ දෙකේ ඉඳලා එකන් ඉඳලා රෙඩීගමට ගිහිල්ලා රෙඩීගම අපි අලියව ආරක්ෂිත බාලා අවශ්‍ය කරන ප්‍රතිකාර කළා. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී සඳී සමසේනත්තුමාව අපි උතුමයි ගමේ ඉඳන් ගෙන්නලා එතුමා තලි 10ක් හිමිකාරයෙක් එතුමා ඒ අලින්ට ඒ තුවාල නොවෙන්න දංගල වල තුවාල නොවෙන ආරක්ෂිත පටියක් ඒගොල්ලෝ නම් තමයි එංගලන්තේ ගෙනන්නේ. ඒකත් අපි ගෙනලා අලියට ඒ පටි දෙකකුත් දාලා ඉවෙලා අපි ඒව නැවත ඒව අනිත් අලින්ටත් මේ පාවිච්චි කරන අපි ඉදිරියේදී අපි එතුමා දැනුවත් කරලා ඒ වැඩ පිළිවෙල කරනවා. ඉතින් අලියාගේ තත්ත්වය ටිකක් අසාධ්‍යයි. නමුත් අපිට වෛද්‍යවරු කෝ එක අපි සති තුනක් ඉඳලා අලියා රටට ගේන්න පුළුවන් කියලා. ඉතින් අද හරි දැක්ක සුන්දර වෛද්‍ය තමයි. ඒකේ නිදාසී හිටපු ඇතින්නක් ඇවිල්ලා තව බඩ අතුරුසේ අලියත් එක බොහොම ආදරෙන් ලෙන්ගත්තු ගමෙන් බොහොම ළඟටලා ඉත මේක බොහොම සංගීත සිද්ධියක් ඒක. අපි ඒකත් දැක්ක ඉතින් අලියගෙන අපිට ලොකු දැන් ලොකු විශ්වාසයක් තියෙනවා. අපි ඉන්නේ ඉන්නේ මේක අවදාන් ඉඳලා අපි අලියට අවසන් ප්‍රතිකාර කළා. අමුගේ අයිඩිය පිට හොඳ අපිට ඔයාලා බලන්න. දැන් පුවත් කිහිපයක් ලුහුඳින්. පොලිස් විශේෂ කාර්ය බලකායේ 34 වන ගුණානුස්මරණ උත්සවයට සමගාමීව පසුගියදා මහනුවර දළදා මාලිගාවේදී දානමය පින්කමක් පැවැත්ුණා. මල්දන්සලක් සහ විශේෂ කාර්ය බලකායේ දිවිපිදු රණවිරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමක් ද සිදු කෙරුණේ මීට සමගාමීවයි. නියෝජ්‍ය අණදින නිලධාරී විශේෂ කාර්ය බලකාය නියෝජ්‍ය පොලිස්පති එස් පතිරණ, විශේෂ කාර්ය බලකා පොලිස් අධිකාරී වත්තිපිටිය, පොලිස් අධිකාරී වරුන් වන රණසූරිය හා AMAL අබේකෝන් යන මහතුරුන් සහ විශේෂ කාර්ය බලකා සැබළුන්නතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. සනීපාරක්ෂක කසලබිම් පෙරවුම් වැඩපිළිවෙල පිළිබඳ පළාත් පාලන නියෝජිතීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් මධ්‍යම පරිසර අධිකාරියේදී පැවැත්තුණා. AMA අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු උපාලි ඉන්දරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර නීතිය හා කසල කළමනාකරණය පිළිබඳව විශේෂ දේශනය සිදු කළේ මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නීති උපදේශක ජගත් ගුණවර්ධන මහතායි. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය 25 වරට සංවිධානය කළ පොත් ප්‍රදර්ශනය ඊයේ කොළඹ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ආරම්භ වුණා. ඒ බස්නාහිර පළාත ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය අධ්‍යක්ෂ පූජ්‍ය කිරම විමලජෝති ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. විරාමයකින් අනතුරුව විදේශ පුවත් බලාපොරොත්තු වන්න. ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසරු දෙකට පැන් පැවුවත් සමගින් ජලී මුණ ගැසෙවෝ. සුබ දවසක්. www.ipnnews.lk